අද කතාව අම්මගේ මිරිස් කෑම අම්මෝ මේකේ රස ඔයාලටත් මේ මිරිස් දාපු එවෙන් කෑල්ල කොහෙද නැතුවට කමක් නැ මම උච්චර සරකන්න වට දෙවිල නැද්ද ඔයාලා මොනව කියනවද මන් දන්නේ ඔයාලා කැමිකට පොඩ්ඩක් දාන්නද මට අමතකුණා මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම් මාතත් එක්ක ගිහිල්ලා එන්නම් පුදුම බයගොල්ලෝ තමයි එයාලා දන්නේ නැහැ මේකේ තියෙන රස අපරාද මන් රසට හදපු චිලි පේස්ට් එක මිරිස් ටිකක් දාන්න ඕනේ. තව ටිකක් දාමු නේද? ගෝවි මහත්තුරු වැඩ කරා ඇති එන්න කෑම කන්න. අද ඔයාලා කන්න කැමතිම කෑම හැදුවේ. හැබැයි ටිකක් සැරට කුණිස මාළුවේ අලබැදමයි රසයි නේද? අම්මා! රසයි නේ? අම්මා! ටිකි කොහොමද රස වෙනස් නේද? වතුර! අම්මේ වතුර! මොකෝ කට පිච්චුනාද පුතේ? අම්මේ කට දනවා දනවා අනේ කට දනවා මේවා විශේෂ කෑමනේ තව ටිකක් දෙන්නද? සුදු අම්මේ ඔයා උයන කෑම පුදුම සරයිනේ. දෙවිල කෑම කොච්චර රසදානේ. මම යන ඥාන කතා එකක් කන්න. අපෝ මාත් කියලා විස්කිරින් එකක්වත් කන්නම් එහෙනම්. දෙවිල කෑම කොච්චර රසද. මේගොල්ලන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. සර කෑම අපිට එපා. කොච්චි කෑම අපිට එපා. දෙයියා කෑම අපිට එපා. ඊගපාර සර නොදා උයන්නම් කොහොමද? උයන කෑම වලින් සර දාන්න එපා කිව්වේ. මේවට තාල බලමු. ටී බල්ල ගම අප කැලකුත් කණ්ඩකෝ. ඇපල් කොහොමද මෙච්චර සරවනේ? මේ කාල බලන්නකො මේක කිසි දෙවිල්ලක් නෑ. චිලි සෝස් ටිකක් දෙන්න විතරයි නේ අනේ. බලන් ගියාම කිසි කෙනෙක් සැරකන්න කැමති නෑ. සුදු අම්මයාට නම් කියන්න එපා. එයා හිතාගෙන ඉන්නේ එයා කැමති හැමදේම අනිත් අයත් කැමතියි කියලා. මකුලුව පෙන්නලා පාඩමක් උගන්න. අම්මෝ මේ මොකෙද මේ? අනේ මාව බේර ගන්න. මේකට බය වෙන්න එපා. අනේ මට නම් බයයි පුතේ. එයා කන්නේ නැහැ බය වෙන්න එපා. අයියෝ බලන්නකෝ. මේ බලන්න හරි හොරතල්නේ. ලං කරන්න එපා. ඔයා මොකටද බය වෙන්නේ? මේක පණ නැති එකෙක් නේ. උන් අල්ලන් බලන්න. ළඟට නම් ගේන්න එපා මට බයයි. අම්මේ මකුලුව විස නැහැ. හරිම හොරතල්. අම්මේ මේක බොරු එකෙන්නේ. සෙල්ලම් බඩුවක් උනත් ළඟට නම් ගේන්න එපා. ගොඩක් දේවල් අපි ගොඩක් කැමති උනත් අනිත් අය චුට්ටක්වත් කැමති නොවෙන්න පුළුවන්. නිකන් හිතන්න ඔයා සැරකන්න අපිට උගන්වන්න හදපු හැටි. අපි පොඩ්ඩක්වත් කැමති නෑනේ. ඔයා හොඳ හිතින් කරා කියලා අපි දන්නවා. අනේ සෝරි අනේ මට දැනුම තේරුනේ ඔයාලා සැරකන්න ඔච්චර අකමැති කියලා. සුදු අම්මියට තේරෙලා ඕනේ.